විල්පත්තුව උතුර වනාන්තර කලාපේ රජයට අයත් වනාන්තර හෙක්ටයාර් 2500ක් විනාශයට ලක්කිරීමෙන් සිදුකර ඇති හානියට වන්දිය ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා විසින් ගෙවිය යුතු මුදල තක්සේරු කර නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා ඇති අතර එම තක්සේරු මුදල ප්‍රසිද්ධියට පත් කිරීම සුදුසුද නැද්ද පිළිබඳව නීතිමය උපදෙස්පතා ඇතැයි වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා මාත්‍යයට ඊයේ එනම් 24 වන දින පවසා සිටියා. අධිකරණ නියෝගයක් මත මෙසේ සිදු වී ඇති හානිය තක්සේරු කිරීම වන සංරක්ෂණ ජනරාල්වරයා විසින් සත්පුද්ගල කමිටුවක් පත් කර තිබූ අතර එම කමිටුව මගින් මෙසේ සිදු කරන ලද හානි තක්සේරුව එකුත් සෙනසුරාදා එනම් 23 වනදා නීතිපති දෙපාර්තමේන්තුවට හා බදුදීන් මහතා වෙත යවා තිබුණා. නමුත් මේ පිළිබඳව හානි තක්සේරු කමිටුවේ සභාපති නියෝජ්‍ය වන සංරක්ෂක නිශාන්ත එදිරිසිංහ මහතාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ එවන් තක්සේරුවක් තවමත් සිදු කර නොමැති බවයි. මරච්චිකට්ටි ප්‍රදේශයේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ඉඩම් අනවසරයෙන් හෙලිපෙහෙලි කර ඒ තුළ නිවාස ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇති අතර මේ නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය මගින් පවරන ලද නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය විසින් විත්තිකාර බදුදීන් මහතාට මෙසේ එම වනාන්තර පද්ධතියට සිදු කරන ලද විනාශය තම වියදමින් ප්‍රකෘතිමත් කිරීම සඳහා රජයට ගෙවිය යුතු බවට නියෝගයක් ලබා දෙන ලදී. මේ වන විට බදුදීන් මහතා විසින් මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇත. කෙසේවතත් මේ අතර විල්පත්තු පරිවාර රක්ෂිතයේ නැවත වනවගාවක් සඳහා රුපියල් මිලියන 10කට වැඩි මුදලක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ගෙවිය යුතු බව වන විනාශය සම්බන්ධයෙන් සොයාපල්න ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබෙනවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා කළ වන විනාශය හේතුවෙන් මේ මුදල ගෙවිය යුතු වන බවට එම කමිටුව නිර්දේශ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වන නිර්දේශයන් විනාශය සම්බන්ධයෙන් සොයාපාලන ත්‍රිපුට්කර කමිටුව නීතිපතිවරයා හා රිෂාඩ් බදුර්දීන් මහතා වෙත යොමු කර ඇත. විල්පත්තු පරිවාර රක්ෂිත යළි වැවීමට කෝටි 121ක් එවන්නයි නිර්දේශ කරමින් රිෂාඩ් බදුර්දීන් මහතාට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා වෙත කමිටු වාර්තාව යොමු කර ඇති බවත් එම මුදලින් හෙක්ටයාර 825ක භූමි ප්‍රමාණයක් නැවත වගා කළ හැකි බවත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුරකුම ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කළහ. පරිසර යුක්ති කේන්ද්‍රය විල්පත්තු වන සංහාරයට එරෙහිව 2015දී අභ්‍යාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ අතර විල්පත්තු රක්ෂිත වනාන්තරයට උටරින් පිහිටි කල්ලාරු මරිචිකට්ටි විලත්ති කුලම් රක්ෂිත වනාන්තරයේ අක්කර 2388ක ප්‍රදේශයක් විනාශ කර ඇති බවත් අනවසර ඉදිකිරීම හේතුවෙන් දැඩි පාරිසරික හානි සිදු වී ඇති බවත් එහි සඳහන් කර තිබූ අතර අදාළ එලිපිහෙලි කිරීම නීති විරෝධී බවත් තීන්දු කර දැනට සිදු කර තිබෙන අනවසර ඉදිකිරීම ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය. වසර 5කට ආසන්න කාලයක් විභාගයට ගැන්වු මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් 2020 නොවැම්බර් 16 වන දින අභියාචනාධිකරණයේ කියා සිටියේ විල්පත්තු රක්ෂිතයට ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර එලිකොට අනවසර ජනාවාස ඉදිකිරීම නීති විරෝධී බවයි. එමෙන්ම එලිපෙහෙලි කළ වනාන්තර කලාපයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ පෞද්ගලික වියදමින් වනවකාව සිදු කිරීමට පියවර ගන්නා ලෙසත් එම නියෝගයේ සඳහන් වුණා. යාළුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.